එකතු වෙලා ඉන්නේ. අද ඔයාලට මම ලස්සන ලස්සන cute hair clip එකක් හදාගන්නේ කොහොමද කියලා පින්නන්නයි හදන්නේ. මේකට ඕනි මිම්ම දැන් මම පින්නන. දැන් සෙන්ටිමීටර් 16ක් පළල සෙන්ටිමීටර් 22ක් තික ඝනකම් රෙද්දකින් රෙදි කෑල්ලක් කපා ගන්න. ඊට පස්සේ මේ විදිහට දෙකට නවලා සෙන්ටිමීටර් කාලක් වගේ තියෙන මහ ගන්න ඕනේ. ඊට පස්සේ දැන් මේ තියෙන මහගත්ත දැන් විදිහ. ඊට පස්සේ මේ දැන් සෙන්ටිමීටර් කාලක් තියලා මහලා දැන් අනිත් පැත්තට හරවන්න. හරවලා හොඳට අයන් කරගන්න ඕනේ. මම අයන් කරගෙන තමයි තියන්නේ. මම ඔයාලට පෙන්නනකො මේ තියෙන්නේ. දැන් මේ මම අයන් කරලා තියෙන විදිහ හොඳට තදට අයන් කරන්න ඕනේ. ඊට පස්සේ අපි මේක දෙකට නවා ගන්න ඕනේ. හරි මැදින් පොඩක් මාක් කරගන්න බලන්න. මාක් කළා මේ දෙකට මේ දෙපැත්තෙම මේ මැදර කළා නවලා ටක් උඩින් තියන්න මම මහ ගන්න පුළුවන් වෙන හීනි ඉදි කට්ටකින් මෙහෙම ගනකම නිසා අමාරුයි. මෙහෙම මේ විදිහට ඈතට ඈතර මහ ගන්න. මෙන්න මේ විදිහට මහලා මෙන්න මේ විදිහට ඇජස් කර ගන්න. එතකොට අර බෝ එකේ හැඩයට එන්න මෙහෙම ඇජස් කර ගන්න. ඊට පස්සේ ඒ නූලේම වටේ කරකවන්න. හොඳට තදට කරකවලා මෙතනින් ආයි පොඩ්ඩක් එක තැනක මහ ගන්න. අනේ මේ විදිහට මහලා චුට්ටක් මෙහෙම බෝ එකේ කෙලින් කරලා අනේ විදිහට හදාගන්න. මේ විදිහට හදාගන්න. අපි ගොඩ පැත්තකින් තියමු. මේ විදිහට ටිකක් ගන්න. දැන් සෙන්ටිමීටර් 52ක් ටික සෙන්ටිමීටර් 14ක් පළල අපිට මේ වගේ දිග කැලලක් ඕනේ. කැලලක් අර මේ විදිහට නවලා ගන්න ගහගෙන පින් එකක්. ඊට පස්සේ සෙන්ටිමීටර් 5ක් මෙහෙම මාක් කරගන්න ඕනේ. මාක් කළා ඉතින් ඉඳන් මේ කොනට මාක් කරගන්න ඉරක් ගහගන්න. ලල් පේනවනේ හින්දා මම මේ තදර අඳිනවා. ඊට පස්සේ මෙහෙම මේ පැත්ත දෙපැත්තම ඕනේ සෙන්ටිමීටර් 5 මාක් කළවල ඒ විදිහටම අර කොනට මාක් කරගන්න. ඊට පස්සේ දැන් ඒ තැන ඉඳලා මැදට මේ විදිහට මැද හිඩසක් තියන්න. ඒ හිඩස තියලා අර මාකර විදිහට මහ ගන්න ඕනේ. මේ තින්ද මහගත විදිය මෙතන නව මෙතන මැද හිඩස ඉතුරු කරලා මේ දෙපැත්ත මේ දෙ ත්‍රිකෝණ වෙන. ඊපස්සේ දැන් මේ කෑල්ල වැඩි කෑල්ල කපා ගන්න ඕනේ. කපලා අපි දැන් හදන්නේ අනිත් පැත්ත හරව ගන්න. මෙහෙම මේ අයින් කර ගන්න. ඊට පස්සේ අපි මෙන්න මේ කොනේ පොඩි කූරක් දාලා අර අපි ඉතුරු කරපු තැනින් ඒ කෑල්ල එළියට ගන්න ඕනේ. මේ විදිහට හරවන්න ඕන. කරන අය නම් දන්නවනේ මේක හරව ගන්න නේද? මම කියලා දෙනවා. මේ විදිහට හරව ගන්න. හරවගෙන උඩට ඇදුවේ අර ඇතුලෙන් මේ එළියට තල්ලු කළා ඒ ගාන්ට නීට් එකට එන විදිහට එළියට තල්ලු කර ගන්න. එහෙම කපා ගන්න. මෙන්න මේ විදිහට තුටතට තුට හොඳට මේ විදිහට කරලා ඒ දැන් අපි හදන්නේ අයන් කර ගන්න. තුටතට කරලා අයන් කර ගන්න. අන මෙහෙම මේ අර ධාර එළියට හොඳට හිටින විදිහට අයන් කරගන්න. හීට් එක අඩුවෙන් තියාගන්න. මොකද සෙටින් වගේ රෙදි මන්ට පිච්චෙන හින්දා පොඩක් ඉස්සලා පොඩක් පැත්තකින් අයන් කරලා බලලා තියන්න. මේ විදිහට හොඳට අයන් කරගන්න. ඊට පස්සේ මේක දෙකට නවා ගන්න. දෙක හරි මැදින් දෙකට නවලා ඒ දෙකට මැදාග නවාගත්ත තැනට මෙන්න මේ විදිහට දෙපැත්තට කියලා මම මේ පෙන්නපු විදිහට නවලා යටින් තල්ලු කරන්න බෝ එක වගේ එන්න. උඩිනු උඩ කෑල්ල යට මැදට හිටින විදිහට තල්ලු කරලා මේ විදිහට හීන ඉදි කට්ටක් පාවිච්චි කරන්න. හීන ඉදි කට්ටකින් මේ විදිහට මහ ගන්න.
පස්සේ අර මං කලින් බෝ එක වැහුවා වගේ දෙපාරක් විතර මහලා මූලෙම මෙහෙම වටි ඔතා ගන්න. පස්සේ පිටිපස්සේ මේ විදිහට ටැග් කරගන්න. හොඳ කරලා පිටතපු නූල එහෙට මෙහෙට යන්න නැති වෙන්න ගැටයක් දාලා මෙන්දර කපා ගන්න. දැන් අපි දෙවෙනි බෝ එකත් හරින්. මේ විදිහට තමයි අනිත් බෝ එක මැදට එන්නේ. අපි ඊළඟට බලමු. දැන් අපිට ඕනේ සෙන්ටිමීටර් 4ක් පළ සෙන්ටිමීටර් 10ක් දිග පොඩි රෙදි කෑල්ලක්. මේ විදිහට මේක මැදින් තියලා එක තියලා අර කලින් විදිහට මම මහ ගන්න මැදින්. පොඩි ඒ රෙදි කෑල්ල දෙකට නවලා මහලා අනිත් පැත්ත හරවලා තමයි මම අරන් දෙන්නේ එකත් අයින් කරලා. ඊපස්සේ දැන් ඊ අර පොඩි බෝ එක මැදින් තියලා මේ විදිහට පොඩ්ඩක් පොඩ්ඩක් මහගත්ත මැදින් පොඩ්ඩක් මහගෙන ගාන්ට තියලා අර පොඩි රෙදි කෑල්ල පොඩි පාටිය මේ මැදට තියලා විතර තද වෙන්න. විතර ඇදලා තද කරලා එකත් මහගන්න. මේ ඔක්කොම කරන්නේ ඉතින් අතේ හින්දා ලේසි. මේක මැෂින් එකේ මහන්න ඉතින් ටිකක් අපහසුයි. මැෂින් එකේ මහන්න පුළුවන් තැන් තමයි අර මම කිව්වේ. මේ වගේ පොඩි දේවල් මහන්න ඕන අපි අතේ. මේ විදිහට ඉඳලා තද කරලා මහගන්න. ඊසේ පොඩි ගැටයක් ගහලා මේ විදිහට කියලා අර වැඩි කොටස කපලා දාන්න. දැන් අපි හදන්නේ මේක මෙහෙම තද කරලා චුට්ටක් මැදට කරලා අල්ලු කරගන්නේ පටිය. උඩනික මහත වැඩි වගේ පේන පොඩක් එමරිලා වගේ ගැති පේනකොට ලස්සනයි. දැන් අපි හදන්නේ මේකට හෙයා ක්ලිප් එක අල්ලගන්න. මේ විදිහට මම මෙන්න මේ වගේ අපි කියන්නේ මාළු කට්ට ගන්න මේ වගේ එකක් තමයි මම ගත්තේ. ඒක මම මේ විදිහට දිගහැරලා දැන් දියලා හරි දිගට්ටකින් මෙන්න මේ විදිහට අර යට කොටස මහගන්නවා. පඩලව ගන්න තුම මහගන්නවා. ඔයාලට මේ කට්ට විතර නෙමෙයි ඔයාලට ඕනම් වින කටු ස්ලයිඩ් වල තියෙන පිටිපස්සේ කට්ට පාවිච්චි කරන්න පුළුවන්. නැත්තම් අපි උඩට වෙනම ගහන කටු වර්ග තියෙනවානේ. ඒවා ඕනම කට්ටකට මේක අල්ල ගන්න පුළුවන්. මේක සයිඩ් එකට ගහන ලස්සනට ගහන්න ඕනේ ඉඳන් මේ වගේ පොඩි කට්ටක් පාවිච්චි කරනවා. අපේ හෙයා ක්ලිප් එක හරි ඔයාලට ඕන මේ වගේ ලස්සන ඒවා පාට පාට හදලා උගලන්ටම හදාගෙන පාවිච්චි කරන්න. එයාගේ ඇඳුමේ පාටටම. ඉතින් මේ වගේ තවත් ලස්සන හෙයා ක්ලිප් හෙයා බෑන්ඩ් තවත් වෙනත් දේවල් අපිත් එක්ක බලන්න රැවිලා ඉන්න මගේ චැනල් එකත් එකතු වෙන්න. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න මාත් එක්ක එකතු